උණුසුම් පුවත් ලදසරින් ගැනෙන අපගේ YouTube channel ඔබ සාදරයෙන් පිළිගන්නවා. මෙන්න ගැලපුණු තවත් උණුසුම් පුවතක්. නුවරඑළිය නගර සීමාවේ හාවට ප්‍රදේශ කිහිපයක් වනෝද්‍යාන පාර තුරුංග තරඟ පිටියසල සහ ඉහළ වැව පාර අර ස්ථානවල වසර 50කට වැඩි පැරණි දිරපු ගස් කපන්න තුන අවසරයෙන් නොදිරපු සරු ගස් කැපීමේ සිය විරෝධී ප්‍රකාශ කරන බව නුවරඑළිය පරිසරවේදී හෝ මාධ්‍යවිත අදහස් දක්වමින් කියා සිටි. ඔවුන් වැඩිදුරු අදහස් දක්වමින් කියා සිටියේ බ්‍රිතාන්‍ය පාලන සමිතී නුවරඑළිය ප්‍රදේශයේ පරිසරික හා සෞන්දර්යාත්මක අලංකාරය උදෙසා එවකට ආණ්ඩුකාරවරුන්ගේ පාරිසරික සංකල්පවලට අනුකූලව ජල සම්පත රැක දෙන සයිප්‍රස් ගස් සිටුවීමට කටයුතු කළේ වසර ගණනාවක ඉදිරියේ දකිමින් එසේ නමුත් වර්තමානය වන විට හිතක් පපුවක් නොමැතිව මෙසේ ගස් කපන්න නියෝග ලබා දෙන නිලධාරීන් සතුව එම වටිනා ගස් පිළිබඳ තිබෙන අවබෝධය පිළිබඳ දැනසැකයක් පවතින බව ඔවුන් ප්‍රකාශ කරයි. මෙම චෝදනාව පිළිබඳව නුවරඑළිය ප්‍රාදේශීය ලේකම් ප්‍රගීත් දනන්සෝ එමාදාගෙන් අප කළ විමසමකදී එමාදා කියා සිටියේ ගස් පිළිබඳව තමන්ට විශේෂඥ දැනුමක් නොමැති අතර හගල උද්භිත උද්‍යානයේ තාක්ෂණික නිලධාරීන්ගේ නිර්දේශයෙන් පරිදි ඔවුන් විසින් නම් කළ අවදානම් ගස් පහක් මුළුමනින්ම කැපීමට හා අවදානම් සහිත ගස්වතු ගස්වල අතු පමණක් ඉවත් කිරීමට පමණක් ප්‍රාදේශීය ලේකම්වරයා වශයෙන් තමන් අවසර ලබා දුන් බවයි. රාජ්‍ය දෙව සංස්ථාවෙන් ගස් කැපීමේ කටයුත්ත සිදු කරන අතර උද්ගතව ඇති ගැටලුව සමග ගස් කැපීම තාවකාලිකව නතර කර මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බවත් මොනෙල් හෝ කරුණක් මත අවසරයකින් තොරව හෝ අවසර ලබා දුන් ක්‍රියාපටිපාටීන් තොරව ගස් කැපීමක් සිදු වී තිබෙනම් ඒ පිළිබඳව සොයා බලා දැඩි මිනී ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව හෙතෙම පැවසිය. මෙවැනි උණුසුම් පුවත් ලදසින් දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න.